ඉතින් යාළුවනේ දහර පට්ටමක් හදන්න යන්නේ. හදනකොට මෙන්න මේ වගේ පරණ මේ ගෝණියක් මොනවාරි කවන්නේ අල අල හරි වෙවි හරි හාල් හරි මොනවාරි කවන්නේ ගෝණියක් ඕනේ. කියත්තල කැලලක් ඕනේ. තව මේ මහ බීයක් වගේ ඕනේ වෙයි. මේ ටික මෙන්න මේ වගේ උණ බම්බු කැලලක් ඕනේ. ඔච්චරයි ඕනේ. එන හැම මේ වලට පේනවා මේ උණ බම්බු කැලල මේ කපා ගමු. හරිද? ඒක දිග ගන්න කියන්න. ඔයාලට කැමති දිගක් ගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. මනින්න කරන්න කිසිම දෙයක් ඕනේ නැහැ. ඔයාලට ඕන කරන දිග කොච්චරක් වගේද සයිස් එක කොච්චරක්ද අඩි දෙකද අඩි දෙකම හරියද ඒක ඉතින් ඔයාලා ගැත්තේ තමයි තේරෙන්නේ තියෙන්නේ. ඉතින් මම නම් ගන්න සාමාන්‍යයෙන් අඩි දෙකක වගේ කෑල්ලක්. අඩි දෙකක කෑල්ලක් ගන්න. ඉතින් මේ කෑල්ල කපල ඉවරලා කතා කරමු ඊට පස්සේ කොහොමද වෙන්නේ කියලා. स्वभावे ඉතින් යාළුවෝ රදලේ ඉන්න. දැන් අපි මේක අරගෙන පටි 24යි ඕනේ. අට පට්ටම පටි 24යි. මේකට පටි 24යි ඕනේ. මේක ඉතින් අර ගොඩක් අර බදින්න දෙයි පොඩක් පුළුවන් තරම් හීනිට වගේ හදාගත්තොත් දැන් බලමු මේ පටි ටික හදාගන්න. අර කුඩුවේ තියෙන වෙනස මොකද්ද කියලා. හරිද? ඉතින් මේකේ පටි 24ක් හදාගන්න තමයි තියෙන්නේ. දැන් දෙකක් හදලත් ඉවරයි. කපා ගන්න තියෙන්නේ. ඉතින් යාළුවෝනේ මේ මෙතන තියනවා දැන් අර අපි කපාගත්ත උණ පතුරු 24ක්. කම්බි වෙනුවට ඔයාගේ මේ විදියට නූලක් වගේ ඇදලා ගත්ත හැකියි මෙන්න මේ විදියට නූලක් ඇදලා ගන්න ඇදලා අරගෙන මොකද ගන්න තියෙන්නේ මේ වගේ පටියකට පටිය සම්පූර්ණ දිග අරගෙන මෙතන මේ නූල කියලා කපලා මේක තුනට බෙදලා මේක තුනට එක අනුපාතයට බෙදා ගන්න ඒ කියන්නේ මේ පටිය තුනෙන් එකක දිග කෑල්ලක් මේ වගේ හරිද ඒ වගේ පටි කෑල්ලක් කපලා තියාගන්න මුළු කූඩුව බදින බදලා ඉවරනකම් මේ පටි කෑල්ල very important හරිද ඒක නැති කරගන්න එපා ඒකට වෙනම මාක් එකක් දාගන්න ගල් කෑල්ලක් හරි ඕක් කෑල්ලක් හරි මොකක් ලගින් තියන්න පොඩි මාක් එකක් දාගන්න හරිද ඊට පස්සේ මේක අරගෙන මේ වගේ තුනෙන් එක පොඩි පටි කෑල්ලක් කපලා තියාගන්න පටි කෑල්ල මැදින් මාක් එකක් දාලා තියාගන්න මෙතෙන්ට 1යි මෙතෙන්ට 2යි මෙතෙන්ට 3යි දැක්ක නේද හරියට බැලන්ස් වෙනවා හරිද ඒක කළා මේ පටි කෑල්ල දැන් ඔයාලා මේ කූඩුවක් හදන්න ගත්තාම දැන් බිම වටේටම පටි කෑටි හැමතැනමනේ ඒ හින්දා මේ පටි කෑල්ලට විශේෂ ස්පෙෂල් මාක් එකක් දාලා තියාගන්න මුළු කූඩුව බදිනකම් මේ කෑල්ල ඕනේ ඈ ඉතින් මේ විදියට කෑලි 24යි ඒක කළා මේ සයිස් එකනොත් කෑලි 24ක් කපා ගන්න මාක් එක වෙනම තියාගන්න මාක් එක හැමතිස්සෙම ඕනේ නෝ ඒකෙන් 24යි මේකෙන් 24යි මේක 3ට 1 අනුපාතයෙන් දැන් පෙන්වනවානේ ඒ විදිහට කැලරි 24ක් හදාගන්න. ඉතින් බලමු කොහොමද කූඩුව බෙදගන්න කියලා හරිම ලේසි. හරිද? ඉතින් ඒ වගේම තමයි. ඉතින් මේකත් ඇත්තටම එක්තරා භාවනාවක්. මම ඉතින් කූඩුවේ බෙදලා ඔක්කොම කරලා ඉවරලා අන්තිම කතාව කියන්නම්. කූඩුව එක අපි කූඩුවක් හදන්නේ ඇයි? හරිද? කූඩුව පත්තු කරපුවම මොනවද අපිට ලැබෙන්නේ කියන හැමදේම මම ඔයාලට කියන්නම්. එහෙනම් අපි යමු මේක හදන හැටි, මේක බදින හැටි පෙන්වන්නම් අපේ යාළුවා. පෙන්වන්නම්. මේ වගේ චූටි කැලලක් අරගෙන බලාගන්න මෙන්න මේ මුළු දෙක බැඳ ගන්නවා ෆිට් වෙන්න බැඳ ගන්න අංශ 90 දල වශයෙන් ගන්න අංශ 90 මේක බැඳ ගන්නකොට බැඳගන්නේ අර කලින් ගත්ත බෝරු වල කෑල්ල බබා වගේ එනවා හරිද ඉතින් මේකෙන් තමයි අපි දැන් මේක කනෙක්ට් කරගන්නේ රයිට් ඉතින් මේ වගේ කෑල්ලක් ගන්න බෝරු වලේ පාට අදාළ නැහැ මොනවද තිබ්බේ අදාළ නැහැ සාමාන්‍ය ටිකක් දිරලා නැත්තම් හොඳා ඉතින් මේව අරගෙන සියලා හොඳට අංශ 90ට සියලා හොම් ගැටක් බැඳ ගන්නවා මේක අර බකට් කම්බි ගේන්නයි ඔට්ටු පාළුවේට වැඩි ඉතින් ටිකක් සක්සස් ඉතින් මේ ක්‍රමය මොකද ආයේ මේ හෙල්ලිලි පැද්දිලි නැහැ කූඩුව හොතට ෆිට් එකට තියෙනවා
මම පොඩි කාලේ තමයි වැදපු ක්‍රමයක්. එහෙනම් වගකීමෙන්ම කියනවා. ඊට පස්සේ මේ වගේ දාලා පෙන්වන්නම්. මේ ඔච්චරයි. මේ විදිහට බැඳා. බැඳලා ඉවරලා ආයේ මේකට කෑලි යමුණක් නැහැ. මේක පැත්තකින් තියලා තව මේ විදිහට පටියක් අරගෙන අංශ ගන්න උඩ බැඳ ගන්නවා. ඊට පස්සේ මේකෙන් අර විදිහට මංශ ගන්න උඩ බැඳ ගන්නවා. බැඳගෙන දැන් 18 පැත්තම බදිනවා ගත්තා. මේක කොහෙන් බැඳලාද කොහෙට බැඳලාද කොහොමද මේක ඇදුවේ කිය කිය කල්පනා කරන්න දෙයක් නැහැ. අපි නිකන් බලි බදින නිකන් කොටුවක් විතරයි. අපි දැන් ওই රට්ටම් බදිනකොටත් කොටුවක් විතරයි බදින්නේ. ඊට පස්සේ මේ දෙක අරගෙන ජොයින් කරනවා. රයිට්? මේම. දැන් සමජාතන හරියටම දැන් අඩපට්ටමට බදින්නේ අපි හරියටම සමජාතන රසාකාර කොටුව. මේකට සිදු කොනක්. 3ට එක අනුපාතයි. ඔයාලා මුලින් දැන් බැලුවා නම් කිසි ගැටලුවක් නැහැ. ඔක්කොම ක්‍රියා වෙලා තියෙනවා. මේක මාතේ ඔයාලා කොටුව කනෙක්ට් කරලා පෙන්නන්න. චුට්ටක් එහෙට මෙහෙට ඇබරෙන්න බලයි. හරිද? මේක එහෙ ගිහිල්ලා මෙහෙ ගිහිල්ලා නේද? එයා ගණන් ගන්න බොහොම තියලා ඉවරලා හොදට මුල්ල ගැන හිතලා අංශ ගණුව ගැන හිතලා එතන ෆිට් අප් බලලා බැම්ම දා ගන්න. මේ විදිහට බද ගන්න. බදිනකොට ඉතින් ඕනට වැඩි පිට වාසි ඇතුල් වාසි ගැන චුට්ටක් කලකිරීමක් වෙන්න හැම එකෙම එකම ගන්නට මෙන්න තියාගෙන යන්න. හරිද? ඉතින් පටි ටික විතරයි චුට්ටක් කපා ගන්න අමාරු බද ගන්න එක නෑ එතන අමාරුවක්ම නෑ. මේ විදිහට කොටු තමයි අපි බදින්නේ. ඉතින් දැනටමත් ඔයාලට මේ ටික බදිද්දිම අවබෝධ වෙයි එතනින් එයාට කොහොමද බදින්න තියෙන්නේ කියන එක. අරගෙන කොටු දැන් තියෙන 12ක් සුදුකොනාස්ත්‍ර නේද? ඉතින් මේක අරගෙන අර කලින් කියාගත්ත මෙම්ම තියෙනවානේ. මෙම්ම මේ වගේ තියලා හරියටම අයින්නම තියලා මැද්දට මේ පෑ හරිද? මේ පැත්තනොත් අයින්නටම තියලා මැද්දරම මාක් එකක් දාගන්න මෙතනම. හරිද? මේ පැත්තෙත් වෙනස් වෙන්නේ නැති වෙන්න මේ පැත්තට මාක් එකක් දාගන්නවා. මේ පැත්තනොත් එකක් දාගන්නවා. දෙකක් ගන්න. අරගෙන මේකෙත් දාගන්න පොඩි මාක් එකක්. හරිද? ඒක එකක් දැම්ම නැති. අරගෙන හතරම තියනවා දැන්. ඊට පස්සේ මේ දෙක හරියටම තියන්නේ කොයි විදිහටද? ධන ලකුණක් විදිහට. වෙන අනම් මනම් නැහැ. හරි ලේසි. කාබනිර දාගත්තු මාක් එක හරියට උඩින් තියන්න. තියලා ධන ලකුණක් විදිහට තියලා බද ගන්න. මේක පොඩ්ඩක් වෙනස් වෙයි. ඒවා ගණන් ගන්න එපා. මම ඔයාලට එකක් බදලා පෙන්නන්නම්. මෙහෙම හොදලා අතින් අල්ලගෙන මේවා ඇදුනට කමක් නැහැ. අර බැද ගන්න කම අර මේ බැමි දෙක වෙනස් වෙන්නේ නැති වෙන්න තියා ගන්නවා. ඊටම දිග බලන්න. අර මේක මාක් එක හරි. ඊට පස්සේ මෙතන දැන් මෙතෙන්ට. මේ මෙතෙන්ට ඇදින් ඇදින් ටෝණ මේ කොටුව. මේ මෙතන තමයි මෙතෙන්ට ජොයින්ට් එක. දැක්කනේ හරියට ලස්සනට එනවා. ඉතින් අර මැෂර්මන්ට් එක කියන්නේ කොයි ලාකව නැති කර ගන්න තියපො. මේ දෙන්නේ ඉතින් අර බැද ගන්න කියපු කූල් ටික ධන ලකුණ හැඩයට මෙහෙම ගත්තොත් ඉතින් ධන මෙහෙම තිබ්බොත් හැඩයක් තියෙනවා නේද? හරි මේකෙන් අපි දැන් හයක් වැදගෙන තියෙන්නේ. අපි දැන් බලමු මේක බොහොම සරලව කොහොමද කනෙක්ට් කරගන්නේ මේක එකට කරලා කූඩුවක් විදිහට බැලගන්නේ කොහොමද කියලා. හරිම ලේසියි. හයම වැත්තකින් තිබ්බා. දෙකක් විතරයි ගන්නෙ. දෙකක් විතරක් අරගෙන මෙන්න මේ කොන්දක යාවෙන්ද පොඩියට බැදලා තියෙනවා. මේක හිර කුට්ටියේ හිර වෙන්න බදින්නේ නැහැ. නම ෆ්ලෙක්සිබල් වෙන්න ගන්නට සුට්ට බැදලා දිනවා වලට පෙන්වන්න. මෙහෙම තියලා බැලගන්න. හරි ලේසියි. එහෙම දුවන්න ඕනේ නැහැ. දැන් ගැට දෙක ගැහුවට පේනවා මේක ඕපන් කරන්න පුළුවන්. දැක්කද? පේනවද? මේ විදියට ඕපන් කරන්න පුළුවන් මේ. ආයි හිර වෙන්න තද කරලා හිර වෙන්න ගැට ගහලා නැහැ. මේ වගේ. ඉතින් ඒකල්ල මොකද කරන්නේ? මේ දෙකම පැත්තකින් තියමු. පැත්තකින් තියලා මොකද කරන්නේ? මේ තව දෙකක් ගන්න. මේ දෙකත් අරගෙන ඒ විදියටම තියලා පොඩි බැමි දෙකක් දාගන්න. දැන් මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. හරිද? ඊට පස්සේ මේ දෙකත් අර තියලා දැන් මේක පැත්තකින් තියන්න නැතුව හැබැයි අර දෙක අනිත් එකත් ගන්නවා. මේ දෙන් හතරක් ඕ. ඒක කරලා මේකේ මේ කොන් දෙක බැද ගන්නවා. පේන්නේ නැති ඒක. හරි ඉන්න. හරිද? වැඩි ඒක නවත් ගොඩක් ලොකුට තද කරලා බැඳින්න ඕනේ නැහැ. නෝමල් එකට බැද ගන්නවා. කූඩුවේ අපි දැන් මෙහෙම අකුලන්නත් පුළුවන් ඈ. මොනවත් නැහැ ඈ. ඒකල්ල මෙහෙම විකාරෙන්න පුළුවන් ඕ කූඩුවේ. වෙනවා. ඊට පස්සේ මේක දැන් ගැට ගන්න ඕනේ. තියෙනවනේ හයක් නේ අටපට්ටමේ පැති හය. ඒකේ ඒ වගේ තමයි. එකින් එකක් උඩට අරගෙන
යට ගහ ගන්න තියෙන්නේ. ඩාර කටි තුර තියනවනේ පැති පහයිනේ දැන් අනිත් පැත්තට අඩියට ඒක බෙද ගන්නවා එච්චර ඊට පස්සේ බලමු කොහොමද කූඩුව තියෙන්නේ කියලා ඉතින් දැන් කියන්න කූඩුවේ මේකේ තියෙන ඇතුළත කතාව මෙසක් කූඩුව හරිද ඉතින් අපි වෙලද වලින් කූඩුවක් ගෙනාලා එල්ලනවාට වැඩි මේ විදිහට කූඩුවක් කලන්න ගත්තම දැන් ඔබගේ සිත කියන අපේ හිත අපි එක අරමුණකට ගන්න ඕනේ කූඩුවක් හදනවා කියන එක ඒ කියන්නේ ඕනම කටයුත්ත හරිද මෙසක් කූඩුවක් විතරම නෙමෙයි හරිද ඒ කියන්නේ අපි හිතමු අපි කැමෝ ටිකක් කනවා වුණත් අපේ හිත එතෙන්ට ගන්න ඕනේ බොරු කලබලේට මේ දේවල් කරන්න බෑ කිසිම වෙලාවට ඉතින් ඒ හින්දා දැන් ඔබ වෙලද පොලෙන් ගන්න කූඩුවක් එල්ලනවාට වැඩි අන්තිම මොහොතේ හිමිට මේ වගේ කූඩුවක් හදනකොට මොනවද ලැබෙන්නේ ඒක පැත්තෙන් අපිට මෙහෙම අපිට අපේ හිතේට අපේ හිතෙන් හිත ශක්තිමත් වෙනවා කියන්නේ යම්කිසි කටයුත්තක් අපිට එක ඉරියව්වක දෙන කරන්න පුළුවන් කියන එක මේක හොද අභ්‍යාසයක් එතකොට මේ කූඩුවක් හදන එක මේක දහරපටම මීට වැඩි ඕනතරම් කූඩු කරගෙන කූඩු නේද ගොඩක් නෙළුම් මල් ඒකේ හදන්න දන්න ගොඩක් කට්ටි ඉන්නවා එහෙම නෙමෙයි මම අතුලත කතාව නම් මේ කියන්නේ හරි ඉතින් මේ විදිහට අපි දරුවෙකුට මේ දේක් අපි කියලා දෙනකොට එයාලට ඒක ලොකු මේ ලොකු හොද මනසට හොද අභ්‍යාසයක් පොතක පතක වැඩක් වුණත් කරනකොට සිහියෙන් කල්පනායෙන් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ බැම්මක් වුණත් බදිනකොට එකින් එකට නේද එකින් එකට මේ බැදිලා මේ හැදිලා එන කූඩුව එකපාර කෙනෙක් මේක දැක්ක ගමන් මේක හදන්න දන්නේ කෙනෙක් එකපාර ඉතන මේක කොහොමද හදන්නේ කියලා. හරිද? මේක එයාට කිව්වොත් මේක හරි ලේසි කියලා එයා පිළිගන්නෙත් නැද්ද තරහ. අන්න ඒ වගේ. ඉතින් මේක බොහොම සරලයි නේද? මම පුටුව ගෙදගෙන මේ වගේ පුටුව ගෙදගෙන තමයි ඔක්කොම ටික මේක දැම්මේ දැන්නේ. ඉතින් අලු දැක්කා. හරි. ඉතින් ඒකයි අතුරු දෙන කතාව. ඊළඟ කතාව කාරණාව තමයි එතන කූඩුව ගෙනල්ලා අපි හදලා අලවලා මේක අපි දැල්වලා හරි පූජාව තියලා ඉවරන පස්සේ ටික දවසක් යනකොට මොකද වෙන්නේ? පාප ඔක්කොම කළු වෙනවා. කළු වෙලා බුල්ල ගහලා මේ පුස් හැදිලා මේකේ පොඩි මේ තියාගෙන ඉන්න බෑ. සවකල පුස් කාලනක තියාගෙන ඉන්න බෑ. කැතයි මේක. ආ විසි කරනවා අපි නේද? ගලව ලයින් කරනවා අපි. අන්න ඒක තමයි කියලා දෙන ජීවිත කතාව. ඒක තමයි අනිත් කතාව. ඒක අපේ ජීවිතත් ඒ වගේම තමයි. මේ වගේ සැකිල්ලක් වගේ තමයි අපේ ජීවිතත්. අපි මොරුවට කොලාලවගෙන මේ දිහ දගෙන වහගෙන ඉතියට අන්තිමට කූඩුව මොකද වෙන්නේ? කූඩුව මොකද වෙන්නේ? තියාගන්න පුළුවන් හැමදාම. තියාගන්න අපිට බැහැ. අන්න මේ වගේ අපූර්ව කතාවක් තමයි මේ වෙලාවට කූඩුව අපිට කියලා දෙන්නේ. ඉතින් මේක හොද අපිට මනසට ගන්න හොද කතාවක්. ඉතින් ඔබගේ දැනුම කරන්න පුළුවන් නම් මොන විදිහ හරි වෙලාවට කූඩුවක් හදන්න එතකොට සිත ශක්තිමත් වෙනවා. හරිද? යම්ස දෙයක් කරන්න පුළුවන්. එක ඉරියව්වක දෙන්න. හරි ඒක තමයි වැදගත්ම දේ. ඉතින් මේකට මොනවාරි ඕන දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න පුළුවන්. හරිද? ඉතින් හරි බොහොම ස්තුතියි අපේ වීඩියෝ කන්ති වෙනකන් කවුරුත් බලන්න තියෙන දා. තව ඉතින් අවසානයක් වශයෙන් කියන්න තියෙන්නේ හිත තමයි ප්‍රධානම දේ. සහ මෙතන කෝඩ් ඇතුළත කතාව තමයි ඉතින් මොන් කිව්වේ. අපි වුණා අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකෙන්. Thank you very much.